අයිබෝන් ළමයි අද මම ඔයාලට ආවේ පුතේ ව්‍යුහය හා බන්ධන පිළිබඳව අපේ දෙවැනි කෙමිස්ට්‍රි පාඩමේදී හරිද අපි ඉගෙන ගන්නවා අණු වල අවකාශීය ව්‍යාප්ත සහ හැඩ පිළිබඳව දැන් අපේ ඔන්න ඔක තමයි පුතේ මෙන්න මෙතනදී යන්නේ බලන්න ඔයාල පුතේ මම මෙතන ප්‍රෙසන්ටේෂන් එකක් දීලා තියෙනවා ව්‍යුහය හා බන්ධන හරිද ඒකෙදී බලන්න පුතේ පළවෙනි වාක්‍ය මොකද්ද කියලා අණු වල අවකාශීය ව්‍යාප්තිය තීරණය කරනු ලබන්නේ මධ්‍ය පරමාණු වටා ඇති විකර්ෂණ ඒකක සංඛ්‍යාවෙනි. ඒ කියන්නේ පුතේ මේ මධ්‍ය පරමාණු වටා අපේ ඕනෑම අපේ සංයෝගයක තියෙන පුළුවන් පුතේ විකර්ෂණ ඒකක වර්ග තුනක්. මොනවද? සිග්මා බන්ධන සහ එකසර යුගල් සහ අනිත් ඒවා මොකද්ද පුතේ? මුක්ත කන්නක ඒ කියන්නේ මේ විකර්ෂණ ඒකකද කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් අපේ තියෙන්නේ මොනවද සාමාන්‍යයෙන් තියෙන්නේ බන්ධන සිග්මා බන්ධන සහ එකසර යුගල් හරිද හරි ඊළඟ බලන්න පුතේ අණුවක හැඩය තීරණය කරනුයේ එහි මධ්‍ය පරමාණු වටා ඇති විකර්ෂණ ඒකක ගණන හා එකසර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි අපි උදාහරණයක් ගත්තොත් පුතේ අපි ගන්නවා සමහර ඒ වගේ තියෙනවා සිග්මා බන්ධන දෙකයි හරිද සමහර ඒ වගේ තියෙනවා සිග්මා බන්ධන දෙකයි පයිප් මේ එකසර යුගල අන්න ඒ විදිහට පුතේ අපේ මේ වගේ හැඩය තීරණය කරන්නේ බන්ධන තියෙන විදිහටයි එකසර පවතින විදිහටයි හරි ඊළඟ පුතේ යන් විකර්ෂක ඒකක යනු විකර්ෂණ ඒකක වර්ග දෙකක් මේ පුතේ තියෙන්නේ වර්ග තුනක් තියෙනවා අපේ පුතේ බහුලවම භාවිතා වෙන විකර්ෂණ ඒකක දෙක හින්දා අපි සිග්මා බන්ධන සහ අපි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් භාවිත කරනවා ඊට අමතරව කලාතුරකින් අපේ සංයෝගවල දක්නට ලැබෙන්න පුළුවන් මොනවද මුක්ත කන්නක හරි බලන්න කිසියම් පරමාණුවක් මධ්‍ය පරමාණුවක් වීමට නම් එය අවම වශයෙන් සිග්මා බන්ධන දෙකක්වත් සෑදිය යුතුය අනිවාර්යෙන් පුතේ මොකද්ද සිග්මා බන්ධන සාමාන්‍ය රේඛීය පුතේ බැඳුනොත් රේඛීය බැඳුනොත් මොකද වෙන්නේ සාමාන්‍ය ඒ කට්ටියට මධ්‍ය පරමාණුවක් නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපි සමාජය ගත්තා සාමාන්‍ය දෙන්නෙක් ඉන්නකොට අපිට මැද වගේ තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මොකක් පවුලක ළමයි 3 දෙනෙක් ඉන්නවා කියලා. ඒතර අපිට මැද වගේ කෙනෙක් හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි එක පරමාණුවකට අවමතරමින් සිග්මා බන්ධන දෙකක්වත් පවතින්න ඕනේ. මොකද්ද මේ සිග්මා බන්ධනයක් කියන්නේ? පරමාණු දෙකක් මොකද වෙන්නේ? අන්තර්නියෂ්ටික රේඛාව ඔස්සේ මොකද වෙන්නේ අතිච්ඡාදනයේ උනාම තමයි සිග්මා බන්ධන හැදෙන්නේ බලන්න මේ තීරිකාවේ කිසියම් පරමාණුවක් මධ්‍ය පරමාණුවක් වීමට නම් එය අවම වශයෙන් සිග්මා බන්ධන දෙකක්වත් සෑදිය යුතුය හරි බලන්න පුතේ ඊළඟට අපි යමු අණු වල පොඩි පොඩි විකර්ෂණ ඒකක නිසා මොකද වෙන්නේ කියලා පුතේ ඔයාලට පේනව නේද මෙතන මධ්‍ය පරමාණුවක් තියෙනවා ඊට අමතරව තියෙන මොකද්ද යාපද පරමාණු දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන මොකද්ද මේ බණ්ඩ? එක සිග්මා බන්ධනයක්. අනිත් එක මොකද්ද? එන්න තව සිග්මා බන්ධනයක්. මෙයාට පුතේ ආය කිසිදු බලපෑමක් නැහැ. කිසිදු බලපෑමක් නැහැ. හරිද? බලල පුතේ බලපෑම ගැන ඉගෙන ගත්තී. මෙන්න මේ බලපෑම් සිස්ටම් එකක් තියෙනවා. අන්න ඒක ඉගෙන ගන්න. මොකද්ද බලපෑම් සිස්ටම් එක? කියන්න බලන්න පුතේ. බලපෑම් සිස්ටම් එක තමයි පුතේ ඔයාලගේ ඔළුවට යන්න ඕනේ. මොකද්ද මොකද්ද පුතේ බොන්ඩ් 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 12 ට වඩා මම B එකෙන් දාන්න බොන්ඩ් බොන්ඩ් 12 ට වඩා හරිද බොන්ඩ් බොන්ඩ් වලට පුතේ මොකද වෙන්නේ වැඩි මොනවද කියන බලන්න බොන්ඩ් එකයි මම එකසර වලට A දාන්නම් එකසර එකයි ඊළඟට වැඩි පුතේ මොනවද විකර්ෂණ ඒකකවල පවර්ෆුල් එකක් ගත්තොත් ඊළඟට වැඩි පුතේ බොන්ඩ් එකයි මොකද්ද මුක්ත කණ්ඩකවලම M දාන්න. ඊට අමතරව කොහොමද ඉන්නේ පුතේ? ඊට පස්සේ වැඩි වෙනවා එකසරයි එකසරයි. ඊට පස්සේ කියන්න බලන්න පුතේ. එකසර සහ මුක්ත කණ්ඩකවල මොකද වෙන්නේ? විකර්ෂණතාවය වැඩි. ඊළඟට මුක්ත කණ්ඩකවල විකර්ෂණතාවය වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයට මොකද වෙන්නේ? හොඳට බලා ගන්න. මෙන්න මේ ආකාරයට මොකද ඉන්නේ පුතේ? වැඩි වෙනවා. දැක්කද ඒක? හරි. ඒක ඔළුවේ තියාගන්න මොකද්ද විකර්ෂණ ඒකකවල ප්‍රබලතාවය වැඩි වෙන්නේ කොහොමද? බන්ධන බන්ධන විකර්ෂණතාවයට වඩා
බන්ධන එකතර විකර්ෂණතාවය වැඩි. ඊට වඩා වැඩි මොකද්ද? බන්ධන මුක්ත කණ්ඩක. ඊටත් වඩා වැඩි කවුද පුතේ? එකසර එකසර ඊට පස්සේ එකසර මුක්ත කණ්ඩක අන්තිමේදී මුක්ත කණ්ඩක වැඩි වෙනවා. හරි. ඔන්න ඔය සිස්ටම් එක මතක තියාගන්න. හරි. දැන් පුතේ බලමු අපි මේකේ විකර්ෂණ ඒකක දෙකක් ඇති අවස්ථාවක්. දැන් මේකේ තියෙන්නේ බන්ධන බන්ධන විතරයි. කිසිම එකසර යුගලක් නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙයාට කිසිදු බලපෑමක් නැහැ පුතේ. මේ බන්ධන දෙකට කිසිදු බලපෑමක් නැහැ. එතකොට අංශක 120 තියෙනවා. හරි. ඊළඟ බලන්න පුතේ මොනවද තියෙන්නේ? විකර්ෂණ ඒකක අවස්ථා තුනක් ඇති විට. විකර්ෂණ ඒකක අවස්ථා තුනක් ඇති විට බලන්න පුතේ. මෙන්න මේ මධ්‍ය පරමාණුව මෙතන තියෙනවා. හරිද? මධ්‍ය පරමාණුව මෙතන තියෙනවා පුතේ. හරිද? මධ්‍ය පරමාණුව තියෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ? කියන්න බෑ. මෙතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද්ද? කියන්න බෑ. පොඩි ප්‍රශ්නයක්. හරිද? මධ්‍ය පරමාණු දෙකක් තියෙනකොට මධ්‍ය පරමාණු කියන්නේ මධ්‍ය පරමාණුවට එකසර තුනක් තියෙනවනේ මේ බලන්නේ. අංශක 120 තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට. අංශක 120 තියෙන්නේ. තේරෙනවද? හරි. අංශක 120 තමයි පුතේ තියෙන්නේ. මෙන්න මෙතන මධ්‍ය පරමාණුව තියෙනවා. මේ පැත්තට එකක් යනවා. මේ පැත්තට එකක් යනවා. මේ පැත්තට එකක් යනවා. දැක්කද ඒක? හරි. මෙන්න මේ විදිහට හොඳට බලාගන්න. මෙන්න අංශක 60ක්. දැක්කද? ඊළඟට බලන්න පුතේ මෙන්න මෙතන අංශක 60ක් මේ. හොඳට බලාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන පළිය ත්‍රිකෝණාකාරයක තියෙනවා මේ අංශක 60 ව 3ක් තියෙනවා. එතකොට ත්‍රිකෝණයක් හැඩිත විදිහට තමයි තියෙන පුතේ මෙන්න මේකේ හැඩය. ඒක නිසා අපි අර විකර්ෂණ ඒකක දෙකක් තියද්දී අපි කිව්වා මොකද්ද? රේඛීය හැඩයක්. මෙන්න මේකෙදි මේ බලන්නේ පළීය ත්‍රිකෝණාකාර හැඩයක් තියෙනවා. එතකොට පුතේ මෙන්න මේ එක බන්ධනයක් වටා මෙන්න මේ එක බන්ධනයක් වටා අංශක 120ක් තියෙනවා. හරිද? ඕකේද? ඕකේ. හරිද? අංශක 120ක් තියෙනවා. හරි. අපි ඉදිරියට යමු පුතේ තව ටිකක්. ඔයාලා පුතේ හරියට ඉගෙන ගන්න ඕනේ. හරියට ඉගෙන ගන්න ඕනේ පුතේ. හරි. බලන්න ඊළඟට සිග්මා බන්ධන 3යි එකසර යුගල් බිඳුවයි. දැන් මම කතා කරේ සිග්මා බන්ධන 3ක් තියෙනවා නම් එකසර නැත්නම් අර ඉස්සෙල්ලා අපි කතාවක් කරා වගේ කොහොමද තියෙන්නේ? කාලීය ත්‍රිකෝණයක් ආකාරයට තමයි පුතේ තියෙන්නේ. මෙන්න මේ ආකාරයට මේ. දැක්කද? මේ ආකාරයට කලිය ත්‍රිකෝණාකාරයට තමයි තියෙන්නේ. එතකොට බන්ධන දෙකයි එකසර එකයි තියෙදි කොහොමද පුතේ යන්නේ? බන්ධන දෙකයි මේ බලන්න මේ බන්ධනේ මෙන්න මේ ආකාරයට තියෙනවා. හොඳට බලාගන්න මේක. මේ බලන්න මෙන්න මෙතන බන්ධන දෙක තියෙනවා. මේ බලන්න මම දැන් මේ ඩ්‍රෝ කරනවා වගේ ඔයාලත් මේ ඩ්‍රෝ කරගන්න ඕනේ මේ. හරි. දැන් මේ තියෙන බන්ධන දෙක. දැන් මෙන්න මෙතන තියෙන පුතේ බලාගන්න මෙන්න මෙතන තියෙන එකසරය. මම මේක අඳින්නම් මෙන්න එකසරය. මෙන්න එකසරය. එකද මේ එකසර මේ බන්ධන බන්ධන දෙකේ ප්‍රබලතාවයට වඩා මෙන්න මේ බන්ධන බන්ධ මේ බන්ධන එකසර අතර මොකද වෙන්නේ? විකර්ෂණතාවය වැඩි. මෙන්න මේ වගේ විකර්ෂණතාවය මම දෙකකින් වැඩි වෙයි කියලා පෙන්වන්න පෙන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තට පුතේ දෙනු ලබන බලය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? බන්ධන දෙක ඇකිලෙනවා. එතකොට අපි මෙතනදි කරපු අංශක 120යි කියන එකට වඩා මොකද වෙන්නේ? මෙන්න මෙතන තීටා කෝණයක් නම් පුතේ අපේ මේ තීටා කෝණය මොකද වෙන්නේ? 120ට වඩා මොකද වෙන්නේ? අඩුයි. මේක ඔළුවට යන්න ඕනේ. බන්ධන දෙකයි එකසර යුගලයි තියෙනකොට. තේරුණාද පුතේ ඒක? හරි. මම මේක අන්ඩු කරනවා. ඔයාලට තේරෙන්නේ නැති කියලා කළා. අපි ඊළඟ කොටසට යමු පුතේ. ඊළඟ කොටසට යමු. හරි. පුතේ අපි ඊළඟ කොටසට යද්දී තියෙනවා මොකද්ද? මේ ටික පුතේ අපි ආයෙ විස්තර කිරීමක් තියෙන්නේ. ඒක ගැන හිතන්න එපා වැඩිය. ඊළඟට තියෙනවා පුතේ විකර්ෂණ ඒකක හතරක් තියෙනකොට. හොඳට බලාගන්න මේක. දැන් මෙතන මෙතන ඉඳන් මෙතන දෙකක් යනවා. හොඳට බලාගන්න. ඊළඟට පුතේ මෙතන ඉඳන් මෙතන දෙකක් යනවා. හොඳට බලාගන්න මේ. යන විදිය. ඊළඟට මෙතන ඉඳන් මෙතන යන එක මේ. හොඳට බලන්න. මෙන්න මෙතන ඉඳන් මෙතන යන එක. පුතේ මෙතන තියෙන්නේ චතුස්තලීය හැඩයක්. ඒ කියන්නේ චතුස්තලයක් වශයෙන් පුතේ මෙන්න මෙයා
බන්ධන පැති හතරකට යනවා. පිරමීඩයක් වගේ එකකට උඩට එකක් වැදුනහම පුතේ මොකද්ද මෙන්න මේ චතුස්තරය. මේ බලන්න මේ. තවත් කොටම ඩ්‍රෝ කරලා පෙන්නනවා පුතේ. හොඳට බලා ගන්න. මෙන්න චතුස්තරයක් හැදෙන්නේ වැඩි කියලා බලන්න මේ. මෙන්න පුතේ චතුස්තරයක් හැදේ. හොඳට බලා ගන්න. චතුස්තරයක් හැදේ. වෙන්න දැන් වාට චතුස්තරයක් පේනවා. ඒ කියන්නේ විකර්ෂණ ඒකක හතරක් කියනකොට අපි හිතුවොත් පුතේ සිග්මා බන්ධන හතරක් තියෙනවා. අපි මෙතන තව පොඩ්ඩෙන් ඕක කතා කරනවා. දැන් සිග්මා බන්ධනයක් විතරක් පුතේ හතරක් තිබ්බොත් මෙතන චතුස්තරියයි. අපි තීරණ ගන්නකො මේ. අපි ඒකට පුතේ ටක් ගාලා මේ කණ්ඩු කරලා යමුකෝ. බලන්න. සිග්මා හතරයි එකතර යුගලයි. හරිද? එතකොට මේකේ හැඩය මොකද්ද? සිග්මා හතරයි එකතර යුගලයි කියන දේ මම දැන් පෙන්නවා. මොකද්ද හැඩය? මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. මෙන්න මේ වගේ හැඩයක් හොදලා බලන්න මේ. මෙන්න මේ වගේ හැඩයක්. මෙන්න මේ වගේ හැඩයක්. ත්‍රිපිටකේ මොකද වෙන්නේ? මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. චතුස්තරි හැඩයක්. දැන් මෙන්න මේකේ සිග්මා බන්ධන තුනයි තියෙන්නේ. බලන්න මේ සිග්මා බන්ධන තුනයි එකතර එකයි. හොදලා බලන්න මයි පුතේ. මේ බලන්න මෙන්න මෙහෙම තියෙනවා. එකතර එක කොහොමද තියෙන්නේ? දැන් මට කියන්න බලන්න. මෙන්න මේ ආකාරයට එකතරේ තියෙනවා. එකතරේ තියෙනවා. එතකොට මෙන්න මේ බන්ධන බන්ධන වලට සාපේක්ෂව හරිද මේ බන්ධන එකසර අතර තියෙන මොකද වෙන්නේ? විකර්ෂණතාවය වැඩි සෑහෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙම පරමාණුව හැකිරෙනවා. හරිද? බලයේ පුතේ දෙපැත්තෙන් ඇවිල්ලා මෙන්න මේ වගේ පරමාණු හැකිරෙනවා. මේ බලන්න මේ හොඳට ඉදින් එක තියෙනවා මේ. මෙන්න මේ පැත්තේ බලයේ පුතේ සෑහෙන වැඩි මේ හොඳට බලා ගන්න. මේ මං හොඳට පුතේ මේක PDF එකක් අදිනවා මේ. දැක්කද ලස්සනට ළමයිට පේනවා. හරි. එතකොට පුතේ පේනව නේද? මෙතන චතුස්තලිය වලට වඩා පුතේ මෙන්න මෙතන අංශක 109යි නං. මේක 109ට වඩා මොකද වෙන්නේ? 109.5යි පුතේ මෙතන. එන්න මෙයාගේ මොකද වෙන්නේ? 109.5ට වඩා අඩු වර්ගයක් කියනවා අයියේ. අඩු වර්ගයක් පෙන්වන්නේ අයියා. මෙයාගේ මේ පැති තියෙන බලය වැඩි නිසා. හරිද? හරි. ඉදිරියට යමු පුතේ. පිටක් ගාලා යමු. හරි. එතන පුතේ දැන් අපි ඉගෙන ගත්තා මොකද්ද? බන්ධන දෙකයි එකසර නැතිකොට මොකද්ද? රේඛීය හැඩයක් ගන්නවා. බන්ධන දෙකයි එකසර එකක් තියෙද්දි කෝණික හැඩයක්. බන්ධන තුනක් තියෙද්දි ඉගෙන ගත්තා මොකද්ද? තලිය ත්‍රිකෝණාකාරයි. දැන් අපි ඉගෙන ගත්තා මොකද්ද මයි පුතේ? කියන බලන්න. දැන් අපි ඉගෙන ගත්තා බන්ධන හතරක් තියෙද්දි කොහොමද කියලා. හරි. බලන්න පුතේ මෙන්න මෙතනදී කතා කරනවා මොකද්ද? දැන් මේ ඔක්කොම තියෙන අර වගේ ඇඳපුවා. සිග්මා බන්ධන දෙකක් සහ එකසර යුගල් දෙකක්. දැන් මෙන්න මේකෙන් පෙන්නන්නේ සිග්මා. මෙන්න සිග්මා බන්ධන. දැන් මෙතන මධ්‍ය පරමාණු අරගෙන මෙතන එකයි මෙතන එකයි. දැන් පුතේ බන්ධන දෙකක් තියෙනවා. මේවා මුලින්ම තිබ්බේ කොහමද? මෙන්න මේ ආකාරයට කෙලින් තිබ්බේ. එකසර නැති තාක් කාල අපි කතා කරා මෙච්චරලා. මෙන්න මේ විදිහට කෙලින් තිබ්බේ. අංශ කීයක් තිබ්බද මුලින්ම අපි කතා කරා. අංශක 180ක සල් රේඛාවක් වගේ තමයි තිබ්බේ. ඒතර පුතේ මෙන්න මෙතනට එනවා. හොඳට බලා ගන්න. මෙන්න මෙතනට එනවා එකසර යුගලක්. මෙන්න එකසර එකක්. ඩෝ. මං ඇස්තාවයක් අදිනවා. හොඳට බලන්න මේක. මෙන්න තව එකසරයක්. ඩෝ. දැක්කද? එතකොට පුතේ මම ඔයාලට කතා කරා විකර්ෂණ ඒකකවල ප්‍රබලතාවය කොහොමද වෙන්නේ කියලා. ඒක කොහොමද දාගන්න පුතේ? ඒක තමයි පුතේ ඔයාලා මේ පාඩමෙන් දැනගන්න ඕන දේවල්. හරිද? කලින් එකත් මාරු කරා. මේ බන්ධන බන්ධන විකර්ෂණතාවයට වඩා මේ බන්ධන බන්ධන විකර්ෂණතාවයට වඩා මොකද වෙන්නේ? මේ බන්ධන විකර්ෂ මේ එකසර වල විකර්ෂණතාවය මොකද වෙන පුතේ? වැඩි. එතකොට මොකද වෙන්නේ? මේ එකසර එකසර විකර්ෂණතාවය අපි ඉස්සෙල්ලා කතා කරා විකර්ෂණ ප්‍රබලතාවය වැඩි වෙනවා මෙහෙම. එතකොට මේ බන්ධනයකට පුතේ මෙන්න මේ බන්ධන බන්ධන දරා ගන්න තියෙන හැකියාව මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මේ කට්ටිය ඊට වඩා වැඩි වෙනවා. මේ කට්ටිය මොකද වෙන්නේ පුතේ? ඊටත් වඩා වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක තව තවත් හැකිරෙනවා. එතකොට කී දෙන්නේ? අංශක 109.5ටත් වඩා පුතේ පොඩි අගයක්. ඒ කියන්නේ අංශක 105ක් වගේ වැඩි ප්‍රමාණයක් තමයි මේ සිග්මා බන්ධන සහ එකසර යුගල් දෙකක් තියෙන්නේ. දැන් මේක හැඩය ගත්තොත් හැඩය නිර්ණය කරන්නේ කොහොමද පුතේ? හැඩය නිර්ණය කරන්නේ සිග්මා බන්ධන දෙකෙන්. මොකද්ද? සිග්මා බන්ධන දෙකයි එකසර යුගලයි. හැඩය මොකද්ද? එකසර යුගල් දෙක හැඩය මොකද්ද පුතේ? කෝණික හැඩයක් තියෙන්නේ. නැත්තම් ඒකට අපි කියනවා V හැඩයක් කියලා.
හරිද? එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කොහොමද? කියනවා බලන්න. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි අර එකසර දෙකක් පුතේ අපි කරනවා මොකක් කියලාද? සංකල කියන්න. අපි බන්ධන දෙකක් කියලා කල කරනවා. එතකොට බන්ධන දෙකයි එකසර දෙකයි මොකද වෙන්නේ? බන්ධන දෙකයි එකසර දෙකයි ටක්කාල වෙනවා මොන බවටද? චතුස්තලීය බවට වෙනවා. හරිද? හරි. අපි ඊළඟ කොටසට යමු. එතකොට පුතේ මේවා මම අන්ඩු කරන්නම්. හරි. ඊළඟ පුතේ තියෙනවා විකර්ෂණ ඒකක පහක් ඇති විට. හොඳට බලා ගන්න. මෙතන මධ්‍ය පරමාණු ඉඳන් මෙන්න මෙතන එකයි. මෙතනට එකයි. මෙතනට එකයි. මේ පැත්තට එකයි. ඒ පැත්තට එකයි පුතේ. දැක්කද ඒක? එතකොට මෙන්න මේ කොටස තියෙනවා අංශක 90. මෙයාගේ අංශක 90යි. මෙන්න මේ අතර තියෙනවා අංශක 120ක්. අංශක 120ක් තියෙනවා. එතකොට පුතේ ඔන්න ඔහොම ආකාරයක තියෙනකොට මෙතන අංශක 90ක් කියනකොට පුතේ මෙයාලගේ බන්ධන දිග මත බන්ධන කෝණයක් වෙනස් වෙන්නේ නැහැ. මෙයාලගේ හැඩය මොකද්ද පුතේ? 3/3 පිරමීඩිය හැඩයක් තමයි ගන්නෙ. අපි ඉදිරියට යමු. හරි මෙන්න පුතේ මෙන්න එක හැඩයක් දාලා තියෙනවා PCL5 ගේ. මෙන්න පුතේ දී පිරමීඩිය ආකාර දෙකක්. මෙමෙ දී පිරමීඩිය තියෙන ත්‍රියානත දී පිරමීඩිය ආකාර තුනක් තියෙන දෙකක් තියෙන පුතේ. හරි ඊළඟට බන්ධන පහ එකසර බිඳුවයි තියෙද්දි කොහොමද හැඩය? මෙන්න මේ වගේ ත්‍රියානතේ දී පිරමීඩියක් තමයි තියෙන්නේ. ඊළඟට බන්ධන 4 එකසර 1. පුතේ ඔයාලට පේනවද මේ බන්ධන 4 එකසර 1 තියෙනකොට මෙන්න බන්ධන එකක්, මෙන්න බන්ධන එකක්, මෙතන බන්ධන එකක්, මෙතන බන්ධන එකක්. ඊතර පුතේ පේනව නේද සීසෝ එකක් පදින ළමයි දෙන්න එකයි. දැන් මේව සීසෝ ළමෙක් මෙතනින් පදිනවා. සීසෝ එකක් මෙතනින් සීසෝ එකක් ළමයි පදිනවා. මෙන්න මේ වගේ දෙපැත්තට පුතේ වැනි වැනි තමයි තියෙන්නේ. ඊතර සීසෝ එකේ මැද ධාරිතා මෙහෙම තියෙන්නේ. එතන මේකට හැඩයට අපි කියන මොකද්ද එකසර එකයි බන්ධන හතරයි කියමු අපි ගන්නවා මොකක් කියලාද පුතේ? සීසෝ හැඩය. එතන මේ කට්ටියගේ බන්ධන හතර එකසර එකයි මේ කට්ටියගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකද්ද? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙන්නේ පුතේ මොකද්ද? ත්‍රියාන ත්‍රිපිරමීඩය. මෙන්න සීසෝ එකක් වගේ හොඳටම පේනවා. සීසෝ එක බාරපත් වෙන්න මෙන්න මෙතන එකසර යුගලක් තිබ්බොත් තමයි. ඊළඟට බන්ධන 3 එකසර 2 තියෙනකොට කොහොමද පුතේ? බන්ධන 3 එකසර යුගලයි තියෙනකොට මෙන්න පුතේ බන්ධන 3, මෙන්න බන්ධන 3, මෙන්න බන්ධන 3, මෙන්න මේ පැත්තරන එකසර 2. දැන් පුතේ මේකේ හැඩයට අපි කියනවා T හැඩය කියලා. මොකද්ද? T හැඩය. හරිද? පරණ සිලබස් වල පුතේ වෙන වෙන නම් තියෙනවා. දැන් අලුත් සිලබස් එකේ තියෙන මොකද්ද? T හැඩය කියලා. අපි ඉදිරියට යමු ටක් ගාලා. වෙලා පොඩ්ඩක් සිතේ සීමිතයි. ඔයාලා පුතේ වැඩිදුරක් දෙන්න සඳහා පන්තිර පැමිණෙන්න. ඊළඟට පුතේ බලා ගන්න. ඊළඟට බන්ධන 2 බන්ධන 2 එකසර යුගල් 3 බන්ධන 3 එකසර බන්ධන 2 එකසර යුගල් 3 බන්ධන 2 එකසර යුගල් 3. එතකොට බන්ධන 2 එකසර යුගල් 3 තිබ්බම මොකද වෙන්නේ? මෙන්න මෙතන පුතේ හැඩයක් තියෙනවා. එතකොට මෙන්න මේ දෙන්න පුතේ අංශක 90ට තියෙන්නේ. එතකොට මෙයා තියෙනවා පුතේ අංශක මේ දෙන්න අංශක 120 තියෙන්නේ. මෙන්න මෙයා තියෙනවා අංශක 90ට. එතකොට මොකද වෙන්නේ? මේ කට්ටිය මොකද වෙන්නේ? සරල රේඛීය හැඩයක් තමයි පුතේ ගන්නෙ. මම මේ පිළිබඳ වැඩි විස්තර මගේ වන්දන පන්තියේදී කියලා දෙනවා. මේ තියෙන්නේ බන්ධන ඉගෙන ගත්ත කට්ටියට තමයි මේ ප්‍රেজෙන්ටේෂන් එක හදලා තියෙන්නේ. මෙන්න පුතේ T හැඩය. T හැඩය තියෙන මෙන්න මේ ආකාරයට. මෙන්න මෙන්න මෙතන තියෙන මොකද්ද? එක එකසර යුගලක් මෙහෙම තියෙනවා. මෙන්න මෙතන එක එකසර යුගලක් තියෙනවා පුතේ. මෙන්න මේ විදිහට මේ මෙතන තියෙනවා. මෙන්න මේ අංශක 180 තව එකසර යුගලක් තියෙනවා. මෙන්න මේ දෙන්න අතර ඕනේ කොච්චරද පුතේ? අංශක 120යි. එතන මේක T හැඩයක් මේ T හැඩයක් මේ. දැක්කද? හරි. එතන පුතේ ඒකත් ඕකේ. ඊළඟට මෙන්න පුතේ ඒක වැඩක් නැහැ. මෙන්න මේ ළඟට තියෙනවා විකර්ෂණ ඒකක 6ක් ඇති විට. හොඳට බලා ගන්න. මෙන්න විකර්ෂණ ඒකක 6ක් ඇති විට මෙන්න එකක්, මෙන්න එකක්,
මෙන්න එකක් මෙන්න එකක් අය පැත්තට යනවා. මේකට අපි කියනවා පුතේ අෂ්ටතලීයයි. මොකද්ද හැඩයට අපි කියන්නේ? අෂ්ටතලීයයි. අෂ්ටයක් වගේ තමයි තියෙන්නේ පුතේ. ඒක නිසා අපි අෂ්ටතලීයයි කියලා අපි කියනවා. විකර්ෂණ එකක් හයක් තියෙනවා. ඒක සර නැහැ. අෂ්ටතලීයයි. මෙන්න අෂ්ටතලීයය දෙන පුතේ අවස්ථා දෙකක් තියෙනවා. හැඩ යනෝ කොහොමද අෂ්ටතලීය දෙන්නේ? හැඩ යනෝ ඉබන්න මේ ඉස්ප බන්ධන හය එකසර යුගල් නැහැ. මෙතන පුතේ පේනවනේ අෂ්ටතලීය වගේ තියෙනවා. හතරක් මෙහෙම යනවා. එකක් දෙපැත්තෙන් යනවා. මෙතන තියෙන්නේ සිග්මා බන්ධන පහක් තිබිලා සිග්මා බන්ධන පහක් තිබිලා සිග්මා බන්ධන මේ වගේ පහක් තිබිලා මොකද වෙන්නේ එකසර යුගලක් මෙහෙම තියෙනවා. සොක්ල මෙහෙම තියෙනවා. ඒතර සිග්මා බන්ධන පහයි එකසර යුගලයි කියන්නේ අපි ගත්තොත් එහෙම හැඩේ පුතේ මොකද්ද වෙන්නේ? සමචතුරස්‍ර පිරමිඩිය. ඒ වුණාට පුතේ මෙන්න මෙතනදී එන්නේ මොකද්ද හැඩේ? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකද වෙන්නේ? අපි එකසර යුගල සලකනවා. මොනවා ලෙස්ද පුතේ? අපි එකසර යුගල සලකනවා. මොකක් කියලාද? කරබන් එකසර යුගල සලකනවා පුතේ අපි. ඒ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ඇති බන්ධනයක් ලෙස. ඒතර පුතේ මේ තියෙන්නේ අපි දැන් හොයපු එකක්. මම ඉස්සර කතා කරේ. හරි. ඊළඟට සිග්මා බන්ධන හතරක් සහ එකසර යුගල් දෙකක් ඇති විතර. ඒතර පුතේ මේක අපි කියනවා මොකද්ද? සමචතුරස්‍රීය තලීය සමචතුරස්‍ර පිරමිඩිය. තලීය සමචතුරස්‍ර පිරමිඩිය. මේ බලන්න. මෙතන බලන්න පුතේ ලස්සනට ඒක අපිට දැන් නිරූපණය කරලා තියෙනවා. මෙන්න පුතේ. හරි. මෙන්න මෙතනයි. 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 මෙතනයි මෙතන බේරද පුතේ. හරි. තලීය විදිහට කියන තර පුතේ තලීය සමචතුරස්‍ර පිරමිඩියයි බන්ධන දෙකයි එකසර යුගලක් තිබ්බහම. ඒතර මේක ඉලෙක්ට්‍රෝන යුගල ධාම්තිය මොකද වෙන්නේ? කියනවාන්න. ඉලෙක්ට්‍රෝන යුගල ධාම්තිය පුතේ මොකද වෙන්නේ? මේ කට්ටිය එකසර යුගලත් අපි සලකනවා මොකක් ලෙසද? බන්ධන කියලා. අපි දැන් තලීය වගේ මේ බලන්නේ සමචතුරස්‍රය. හරිද? හරි. ඒතර පුතේ අදට මම මේක ඉවර කරනවා. මගේ නම මොකද්ද පුතේ? හරිද වෙන්නේ. මේ වගේ වීඩියෝස් ගොඩක් මගේ YouTube channel එක තියෙනවා. අරට ඒවා පුතේ බලලා ගොඩක් ලොකු දේවල් කරගන්න පුළුවන්. හරිද? ඔයාලට ජීවිතේ ජය ගන්න වාසනාව ලැබෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා.